नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धा बुद्धि संपन्न कुशल वर पिन्नतुनि निवन मे मोहते दीम योगाश्रम टेकतुला मे पिन्नतुन मे अवस्थावेदी काले योदागन बलापरतुवन्ने मे प्रथमेन्म भावनाव आरंभ करला मे संसारेन इतिरिवीम सदा विरदनन्नावु पिन्नत एक्को पिन्नतियक मूलिक वशयेन्म मे कार्येट बसगन्ने केसेद इतन संसारेन इतिरिवीम सदा ई अमामैनी सम्मा संबुद्ध पियाणन् वहन्से विसिन देशना करल तीन मार्गे तुल मे तमन विसिन कलयितुवन्नावु पलवन भावना कार्येट अनुगत वाणी किसी दिखाई मेकड़ बुद्धिपयान्वांसे देशना कलति बिन्नावु नमतमय योनिसो मनसिकारे किला योनिसो मनसिकारे किला क्यान्ने दनगेन नुवनिन ए अवस्थावेदी सिद्धुवन दे दनगेन सिटियतु किनिकाई एमनं मे भावनावट वाडिवेन एमनतं मे सक्मं भावनावट पिविसेन मे योगावचर्या विसिन मुलिम्म कलयित्ते ඒ අමාමෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේ කියන්නේ කවුද ඒ උත්තමයාණන් වහන්සේ ඒ උත්තම තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා තේරුම් බේරුම් කර ගැනීමට ඒ උත්තමයාණන් වහන්සේගේ තිබෙනා වූ මේ පළවෙනි බුදු ගුණයවත් මේ අරහන් බුදු ගුණය සිහිපත් කර ගන්න ඕන මොකක්ද අරහන් කියලා කියන්නේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ මේ ලෝකයෙන් එතර වෙලා සංසාරයෙන් මිදලා සියලු කෙලෙස් සංසිඳවලා ඒ උත්තමයාණන් වහන්සේ වීත රාග වීත ද්වේෂ वीत मोह ए उत्तम वहांसिंग रागे ने द्वेष ने मोहे ने उन्न करुटिक नवत नवत कीपरक मनी कर गांडोन इलाट ए उत्तम वहांसी विसिन मे लोके देशनागर वाऊ धर्मे पिलवंदो मिनी कर गांडोन धर्मे पिलवंदो मितंदी विशेष पिन्नतुनि मुलिम्मा मिनी कर गुते मे धर्मे सांदिटिकाय अकालिकाय ए पसिकाय सांदिटिकाय किलगे मेघ मितन मितन अवबोध इंडोन අකාලිකයි කියලා කියන්නේ මේ මොහොතේ අවබෝධ වෙන්න ඕන එහි පස්සිකයි කියලා කියන්නේ මට අවබෝධ වෙන්න ඕන එහෙමනම් මේ මොහොතේදී මට මේ ධර්මය අවබෝධ වෙන්න ඕන ඒකට අපි කියනවා මම දැන් මෙතන කියලා ඔන්න ඔය ටික සීපත් කරගන්නවා ඊළඟට මේ පින්නතුන් විසින් ඊළඟට සීපත් කරගත්තේ මේ සංගරත්නයේ ගුණ සංගරත්නයේ ගුණ නමයක් තියෙනවා මේ පින්නතුන් දන්නවා මේ අවස්ථාවේදී අපි නමයට වැන්නේ නැහැ ඒ සංගරත්යේදී වෙන්නා වූ පළවෙනි ගුණ හතරට අවධානය යොමු කරනවා මේ සංඝයා සුපටිපන්නයි මේ සංඝයා උදුපටිපන්නයි මේ සංඝයා ඥායපටිපන්නයි මේ සංඝයා සාමීතිපටිපන්නයි කියන්නේ ඍජුවේ මේ නිර්වාණ මාර්ගයටම බැසගත්තා වූ නිර්වාණ මාර්ගයට පිටින් කිසියම් කාර්යයක් නොකරන නිර්වාණ මාර්ගයේම තුල ඉඳගෙන මුළු කාල පරිච්ඡේදයම නිර්වාණයේ වෙනුවෙන්ම කැප කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර මේ ආර්ය මාර්ගයෙන් පමනක් ගමන් කරන්නා උත්තමයන් වහන්සේ නමක් ඉන්නවනම් මේ මොහොත තුල අපි කියනවා ඒ උත්තමයන් වහන්සේ සංඝ කියලා. ඔන්න ඔය විදිහට බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ කියන සියලු ගුණ අපි මෙනෙහි කරන්න යන්නේ නැහැ මේ භාවනාවට පෙර යෝනිසෝ මනසිකාර්ය වශයෙන් මේක නැවත නැවත මෙනෙහි කරගන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ගුණයයි මේ ධර්මයේ තිබෙනා ගුණ තුනකුයි මේ සංඝයාගේ ගුණ හතරකුයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ අනිත් ගුණ අවශ්‍ය නැහැ කියලා ඒව තමන්ට භාවනාවේදී අවබෝධ කරගන්න ඕන. ඒව එතන එතන අවබෝධ වෙවි මේ ටික අපි සීපත් කරගෙන යනවා. මේ ටික සීපත් කරගෙන අවසන් වෙච්ච පින්නතුන් ඊළඟට සීපත් කරගන්න ඕන ඊළඟට මෙනෙහි කරගන්න ඕන තමන්ගේ සීලය. මොකද්ද මගේ සීලය කියලා කියන්නේ මම මේ සීලය තුළ මගේ මේ කයෙන් සිදුවන අකුසල් වලින් වළකින්න ඕන මම මේ වචනෙන් සිදුවන අකුසල් වලින් වළකින්න ඕන මම මේ සිතෙන් සිදුවනා අකුසල් වලින් වළකින්න ඕන එවනම් මෙන්න මේ තුන්දොර මම පාලනය වෙන්න ඕන තුන්දොර සංවර කරගන්න ඕන මෙතෙන්දි මේ පින්නතුන් දිහා බලනකොට මේ පින්නතුන් මේ කයෙන් සිදුවනා අකුසලයන්ගෙන් මේ වන විට බොහෝ විට වැළකීලා ඉන්නේ වචනෙන් සිදුවනා අකුසලයන්ගෙන් බොහෝ විට වැළකීලා ඉන්නේ එවනම් කයනුත් වචනෙනුත් මේ පින්නතුන් මේවට වැළකීලා නම් ඉන්නේ මේ පින්නතුන් මේ අවස්ථාවේදී සිද්ධ වෙනව මොනව කරන්නද මේ සිද්ධු මේ පින්නතුන් මේ අවස්ථාවේදී වැඩි අවධානය යොමු කරන්න සිද්ධවන්නේ මේ කයටයි වචනයටයි නෙමෙයි කයෙන් වචනෙන් එහා ගියා වූ මේ සිතටයි මේ සිත තුලින් අකුසල් වෙන එක වළක්ව ගන්නයි මේ පින්නතුන් උත්සාහ කරන්න ඕන එහෙනම් මේ සිතෙන් සිදුවනා අකුසල් තුන තමයි රාග ద్వේෂ මෝහ මේ මම වාඩි වෙලා ඉන්න වෙලාව තුල මම සක්කම් කරන වෙලාව තුල මම එදිනෙදා වැඩවල එදී සිටින වෙලාව තුල මගේ අතින් සිදුවෙන්න පුළුවන් රාග සිතක් පහළ වෙන්න පුළුවන්
ද්වේෂ සිතක් පහළ වෙන්න පුළුවන්, මෝහ සිතක් පහළ වෙන්න පුළුවන්. මුලින්ම කළ යුත්තේ එහෙම එකක් පහළ වෙනවද නැද්ද කියලා දැනගෙන ඉන්න ඕන. ඒ සඳහා මම මෙන්න මේ තුන සීපත් කරනවා. මගේ සීලය ආරක්ෂා කිරීම සඳහා මම රාග, ද්වේෂ, මෝහ හටගන්නවාද කියලා විමසීමෙන් ඉන්නවා, බලාපොරොත්තුෙන් ඉන්නවා, එහෙම සිතක් හටගන්නවා කියලා දැනගැනීමේ අරමුණින් ඉන්නවා කියන එකයි මේ ටික සීපත් කරගන්න. අන්න ඒතකොට තමන්ගේ සීලය සීපත් කරගත්තා. තමන්ගේ සීලය සීපත් කරගත්තාට පස්සේ ඊළඟට තමන්ට තියෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා වූ තවත් මේ ලෝකෙ තිබෙනා වූ ධර්මතාවයක් තියෙනවා. මොකක්ද ඒ ධර්මතාවය? මේ මගේ කය කියන්නා වූ, මගේ රූපය කියන්නා වූ, මම කියා ගන්නා වූ මේ ආයතනය. මේ මම කියා ගන්නා වූ මේ ආයතනයට බුදුහාමුදුරු කියනවා ඕකේ තියෙනවා ආයතන හයක්. ඒක මේ පිනුතුන් දන්නවා සලායතන හයක් තියෙනවා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියලා. ඔන්න ඔය ආයතන හයක් බුදුහාමුදුරු දේශනා කළ තියෙන නිසා මම මේ හය නැවතවරක් කීපවරක් මෙනෙහි කර ගන්නවා. ඒ හයට බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා ඒ හයට ගෝචර වන්නා වූ ආරම්මන හයක් තියෙනවා. මොකද ඒ හයට ප්‍රතිපක්ෂ වන්නා වූ, ඒ හයට සම්බන්ධ වන්නා වූ හයක් තියෙනවා. ඒ හයට කියනවා ආරම්මණය කියලා. ඒකට බුදු මේ පිළිවෙත් දන්නවා. මේ වන විට ආරම්මණය කියලා කියන්නේ ඇහැට නම් වර්ණ රූපයක්, කනට නම් සද්දයක්, නාහයට නම් ගන්ධයක්, දිවට නම් රසක්, කයට නම් පහසක්, මනසට නම් සිතුවිල්ල. ඔන්න ඔය හය ගැන දැනගන්න ඕන නැවත නැවත මෙනෙහි වෙන්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආයතනය, එම්තන් සලායතනය ඇහත් සමග වර්ණ රූපයක් ස්පර්ශ වෙනවා. ඇහැට වර්ණ රූපයක් ගැටෙනවා. ගැටෙන වෙලාවේදී ස්පර්ශයක් වෙනවා. එහෙම නැත්නම් කියනවා තෙරපීමක් ඇති වෙනවා. ඔන්න ඔය තෙරපීම ඇති වෙච්ච වෙලාවේදී ඒ තෙරපීම ඇතිවීම හරහා මේ පින්නතුන්ට හටගන්නා වූ තියෙනවා. එන්න එතනට කියනවා මේ විඥානය කියලා. ගෝචර විඥානය. එහෙම නැත්නම් ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඇහත් මේ වර්ණ රූපයත් එකට හමුවීම නිසා, ස්පර්ශය නිසා හටගන්නා වූ විඥාණයට කියන චක්කු විඥාණය කියලා. ලෝක ගෝචර විඥාණය. ඊළඟට කනත් ශබ්දයත් ස්පර්ශ වීම නිසා හටගන්නා වූ විඥාණයට කියනවා සෝත විඥාණය. ඒ වගේ ගාන විඥාණය, දිව්‍ය විඥාණය, කාය විඥාණය සහ මනෝ විඥාණය කියලා විඥාන හයක් හටගන්නවා. ඌවට අපි කියනවා රූපස්කන්ධය කියලා. ඔන්න ඔය විදිහට මේ රූපය කියන එක හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක මම නැවත නැවත සිහිපත් කරගන්න ඕන. ඒ නිසා මේ හයත් සිහිපත් කරගන්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇහත්, ඇහැට තිබෙනා වූ වර්ණ රූපයත්, මේ චක්කු විඥානය තුන නැවතවරක් ස්පර්ශ වෙනවා. ඒ තුන ස්පර්ශ වෙනවා හට ගන්නා වූ තත්වයට කියනවා මේ සම්පස්සය ස්පර්ශ වීම. ඒ සම්පස්සයක් තියෙනවා හයක්. එතකොට ඇහැට ස්පර්ශ වෙන එක තියෙනව උතන චක්කු සම්පස්සය, කනට ස්පර්ශ වෙනවා සෝත සම්පස්සය, ඊළඟට නහයට ස්පර්ශ වෙනවා ඒකට කියනවා ගාන සම්පස්සය, දිව්‍ය සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. ඔන්න සම්පස්ස හයක් තියෙනවා. ඊළඟට මේ සම්පස්සය අර තුනයි හතර එකට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීමේදී හටගන්නවා වේදනාස්කන්ධය. අන්න එතන වේදනාස්කන්ධයක් ඒ වගේ හයක් තියෙනවා. ඒ වේදනාවත් සමග නැවතවරක් අරහත ස්පර්ශ වෙනවා. ඒ වෙලාවේදී හටගන්නවා තණ්හා හය. අන්න යනු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහෙන් හටගන්නා වූ තණ්හාවක් තියෙනවා. ඒකට කියනවා චක්කු තණ්හාවක්. කණෙන් හටගන්නා වූ තණ්හාවක් තියෙනවා. ඒකට කියනවා සෝත තණ්හාවක් කියලා. ඒ විදිහට නහයෙන් හටගන්නවා, දිවෙන් හටගන්නවා, කයෙන් හටගන්නවා, මනසින් හටගන්නවා. අන්න එතකොට මේ පින්දුන් දැන් දන්නවා තණ්හා හයක් තියෙනවා. නැවතවරක් සිහිපත් කරගන්න මේ ආයතන හයක් තියෙනවා. ආයතන හයට ගෝචර වන්නා වූ ආරම්මණ හයක් තියෙනවා. ඒ ආයතනයි ඒ ආරම්මණයි ස්පර්ශ වීම නිසා හටගන්නා වූ විඥාන හයක් තියෙනවා. ඒ තුන ස්පර්ශ වීම නිසා හටගන්නා වූ සම්පස්ස හයක් තියෙනවා. ඒ සම්පස්ස ස්පර්ශ වීම නිසා හටගන්නා වූ වේදනා ස්කන්ධ හයක් තියෙනවා. ඒ වේදනාවත් ස්පර්ශ වීම නිසා හටගන්නා වූ තණ්හා හයක් තියෙනවා. දොන දෙදිනා හයව හයක් 36ක්. ඔන්න ඔය 36 පිළිබඳව මේ පින්නතුන් නැවත නැවතත් හොඳින් හොඳින් සිහිපත් කරගන්න ඕන, මෙනෙහි කරගන්න ඕන. මොකද මේ භාවනාවේදී ඔය 36 දෙනා තමයි තමන්ට ඕනෑම විලාක හමු වෙන්න පුළුවන්. ඔය 36න් එක්කෙනෙක් නොවන කෙනෙක් භාවනාවේදී තමන්ට හමු වෙන්නේ නැත්නම් භාවනාවේ තමන්ගේ අත්දැකීමක් වෙන්න බෑ. ඔන්න ඔය අත්දැකීමක් වෙන්න පුළුවන් ඔය 36 එකක් නම්. ඒ 36 පිළිබඳව තමන්ට හොඳට අවබෝධයක් තියෙන්න ඕන, හොඳට තමන්ගේ මනසිකාරය තියෙන්න ඕන. අන්නේ ටිකට අපි කියනවා. එතකොට දැන් මේ ආයතන සහ ආයතන පිළිබඳව තමන්ගේ ලබාගත්තා වූ අවබෝධය. ඊළඟට මේ පිළිතුරු දන්නවා මේ තියෙනා වූ පළවෙනි එක අපි කොහොමද මෙතන හටගන්නා වූ රූපස්කන්ධය. රූපස්කන්ධය කියන එක බුදු පියාණන් වහන්සේ නැවසවරක් විස්තර කරනවා. මේ රූපය කියලා කියන්නේ
මේ ලෝකේ තිබෙනා වූ දෙයක් නෙමෙයි මේ රූපය කියන්නේ මේ ලෝකේ නැති දෙයක්ුත් නෙමෙයි මේ රූපය කියලා කියන්නේ తాවකාලිකෝ චිත්තක්ෂණයක් තුල මේ පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා ධාතුන් නිසා හටගන්නා වූ ඝනත්වයක් පමණයි එහෙමනම් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් හරහා හටගන්නා වූ ඝනත්වයක් නම් ඒ පිළවඳවත් මේ පින්නතුණ්ඩ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ කරුණ ටිකත් මෙනෙහි කරන්න සිද්ධ වෙනවා ඒ අනුව මොකද මෙනෙහි කරන්නේ මේ පඨවි කියන්නා වූ ධාතු වායෝ කියන්නා වූ ධාතු ආපෝ ආපෝ කියන්නා වූ ධාතුව තේජෝ කියන්නා වූ ධාතු මොකද පඨවි ධාතුව කියලා කියන්නේ පඨවි කියලා කියන්නේ ඒකක් තියෙනවායි කියලා හිතා ගන්නව නෙමෙයි පඨවි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණය තුළ තමන්ට දැනෙන්නා වූ දැනීමටයි පඨවි ධාතුව කියලා අපි අඳුනගන්නේ යම් කිසි දැනීමක් නිසා අපිට දැනෙනවා නම් තද ගතියක් එහෙම නැත්නම් ඒකේ මෘදු ගතියක් අන්න එතනට අපි කියනවා පඨවි ධාතුව කියලා එහෙම නැත්නම් අපිට දැනෙනවා නම් බර ගතියක් එක්කෝ ඒකේ අනිත් පැත්ත සැහැල්ලු ගතිය ඒක හොඳට තේරුම් ගන්න ඕන හොඳට අවබෝධ කරගන්න ඕන මේ සෑම ධාතුවකම අන්ත දෙකක් තියෙනවා එක අන්තයක් බරයි අනිත් අන්තේ සැහැල්ලුයි එහෙම නැත්නම් එකාන්තයක් තදයි අනිත්‍යන්තේ මෘදුයි. ඔන්න ඔය ආකාරයට තද ගතියක් හෝ මෘදු ගතියක් දැනෙනවා නම් එහෙම නැත්නම් බර ගතියක් හෝ සෑලු ගතියක් දැනෙනවා නම් ඒ වෙලාවේදී මේ පින්නතුන් අවබෝධ කරගන්න ඕන මේ මගේ ශරීරය තුළ මේ මොහොතේ වැඩ කරන්නේ පඨවි ධාතුවයි කියන්නේ. ඒ සඳහා ඔන්න පඨවි ධාතුවේ තිබෙනා වූ අත්‍යන්ත ලක්ෂණ දෙක හොඳට සිහිපත් කරගත්තා. ඊළඟට තියෙනවා වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ තල්ලු කරනවා ඇදලා ගන්නවා. තල්ලු කරනවා ඇදලා ගන්නවා එහෙම නැත්නම් අපි කියන චංචල කම්පන සෙල වෙන නොසෙල් වෙන දැන් ධාක පොලයක් වුණත් දැක්කොත් තේරෙනවා සමහරලාවට හෙල වේලුවේ තියෙනවා සමහරලාවට නොසෙල් වෙලි තියෙනවා අන්න ඒකට අපි කියනවා චංචල කම්පන සෙල වෙන නොසෙල් වෙන ඇදලා ගන්නවා තල්ලු කරනවා ඔන්න ඔය ගතිය කාට හරි දැනෙනවා නම් මේ මොනියම් වූ වෙලාවක ඒ වෙලාවේ තමන් දැනගන්න උනා තමන් අත් විඳින්නේ වායෝ ධාතුවේ ස්වરૂපය ඒ නිසා මේ ගැන නැවත නැවත මෙනෙහි කරගන්න ඕන ඊළඟට තියෙනවා ආපෝ ධාතුව ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය පිඩු කරන ගතිය. යමක් දියවිමින් යනවා නම් නැවත නැවත ගලා යනවා නම් ගලා යන ස්වરૂපය නම් තියෙන්නේ එතන අපි කියනවා ඒක ආපෝ ධාතුව කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොනා මේ හොටු වැක්කෙනවා. හොටු ගලාගෙන එනවා. මේ කටේ කෙල පිරලා තිනවා. කටේ කෙල වැක්කෙරෙනවා. අන්න ඒ වෙලාවට කියනවා මේ ආපෝ ධාතුවේ වැగిරෙන ස්වરૂපය. ඕකම අනිත් පැත්තෙන් තියෙන්න පුළුවන් තද කරන ගතිය පිඩු කරන ගතිය පිඩු කරනවා කියලා කියන්නේ මොකද්ද මේ කටේ සමහරට තේනවා කට වේලිලා තමයි කට ඇර ගන්නවත් බෑ වතුර ගිලිනවත් බෑ උගුර උගුර ඉර වෙලා කියලා කියනවා කෙල ගිලිනවත් නැහැ කියලා සමහරලාට මේ පිණුතුන් ගන්න අන්න ඒ වෙලාවට අපි කියනවා මේ පිඩු කරන ගතිය පිඩු කරනවා කියලා කියන්නේ මේ තිබුණු දේ දියාරුවට තිබුණු දේ මේ අනිත් පැත්තට බලනකොට තද වෙලා පින්නුම් කරනවා පිඩු කරලා පින්නුම් කරනවා අන්න ඕකට කියනවා පිඩු කරන ගතිය කියලා ඊළඟට මේ පිණුතුන් ගන්නවා තවත් එකක් තියෙනවා තේජෝ ගතිය තේජෝ ස්වභාවය කියලා කියන්නේ උණුසුම් ගතියයි සිසිල් ගතිය. හිටපුවන් අපේ ශරීරයට උණුසුමක් දැනෙනවා. එමෙත අපි වතුර අල්ලනකොට ඒ වතුර උණුසුමක් දැනෙනවා. ඊළඟට තව වතුරයක් අල්ලනකොට සිසිලසක් දැනෙනවා. අන්න ඒකට කියනවා තේජෝ ගතිය උණුසුම් සිසිල් කියන්නේ. ඒ අන්ත දෙකක්. ඔය හතරම තියෙන්නේ පින්නතුන් හොඳට තේරුම් ගන්න ඕන අන්ත දෙකක්. මේ අන්ත දෙක තමයි මේ ශරීරය තුළ පින්නුම් කළා මේ ලෝකයේ කියලා අපිට පින්නුම් කරන්නේ. ඔය අන්ත දෙක නැත්තම් එතන ලෝකයක් පෙන්වුම් කරන්නේ නැහැ මොනම අවස්ථාවක. මේ භාවනාවේදී හොඳට තේරුම් ගන්න ඕන මෙන්න මේ අන්ත දෙක තමයි මේ අත්දකින්නයි කියලා කියන්නේ. ඔය අන්ත දෙකෙන් නැති දෙයක් මේ භාවනාවේදී කවදාවත් කෙනෙකුට අත්දකින්න හම් වෙන්නේ නැහැ. නිසා හොඳට නැවත නැවත සිහිපත් කරගන්න නැවත නැවත මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් බුදුහාමුදුරු දේශනා කළ දිනවා මේ පඨවි ධාතුව කියන්නේ තද ගතියයි මෘදු ගතියයි. එහෙම නැත්නම් සැහැල්ලු ගතියයි බර ගතියයි. මේ ආපෝ ධාතුව කියන්නේ වැగిරෙන ගතියයි පිඩුගොන ගතියයි. තේජෝ ධාතුව කියන්නේ උණුසුම් ගතියයි සිසිල් ගතියයි. වායෝ ධාතුව කියන්නේ තල්ලු කරන ගතියයි අදින ගතියයි නැත්නම් සෙල වෙන ගතියයි නොසෙල් වෙන ගතියයි. චංචල කම්පන. ඔන්න ඔය විදිහට නැවත නැවතත් මේ රූප කලාපයන් කියන නැත්නම් මේ රූපයේ තිබෙනා වූ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් පිළිබඳව සිහිපත් කරගන්න ඕන. දැන් නැවතරක් මුලින්දලා සිහිපත් කරගත්තොදී මුලින්ම මේ පින්නතුන් සිහිපත් කරගන්නා බුදුහාමුදුරුවන්ගේ පළවෙනි බුදු ගුණය අරහන් බුදු ගුණය ධර්මයේ තිබෙනා වූ සාන්දිටික බව අකාලික බව එහි පස්සේක බව සිහිපත් කරගන්න සංඝයාගේ තිබෙනා වූ සුපටිපන්න ගතිය විදුපටිපන්න ගතිය ඥායපටිපන්න ගතිය සාමීති සාපටිපන්න ගතිය සිහිපත් කරගන්න තමන්ගේ තිබෙනා වූ සීලය මම රාග නැතුව ද්වේෂ නැතුව මෝහ නැතුව ඉන්න ඕන රාග ද්වේෂ මෝහ තුන ඇති වෙනවද නැද්ද කියලා දැනගෙන ඉන්න ඕන කියලා සිහිපත් කරගන්න
ඊළඟට සිහිපත් කරගන්නවා මේ තිබෙන්නා වූ ආයතන 6. ආයතන 6 ආයතන 6ක් තියෙනවා. ඒකට අදාළ ආරම්මන 6ක් තියෙනවා. ඒකට අදාළ විඥාන 6ක් තියෙනවා කියන ආදී මෙන්න මේ 36 සිහිපත් කරගන්න. ඊළඟට සිහිපත් කරගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් සිහිපත් කරගත්තට පස්සේ ඔන්න දැන් මේ පින්නඳුන දැනෙනවා තවත් විදිහට මේ සංසාරයෙන් ඉතුරු වෙනදා තවත් මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. තවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ මාර්ගයේ ගමන් කරනකොට මට මොකද්ද ගමන් කිරීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නා වූ මාර්ගය. මේ දේශනා කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එhmenan ඔන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ මාර්ග හයක් තියෙනවා. මේ මාර්ග හයේ නම් ටික සීපත් කරගන්න. මේ වැඩි යමක් බලන්න යනවා නෙමෙයි මාර්ග හයේ නම් ටික සීපත් කරගන්නවා. මොනවද මේ මාර්ග 8 මාර්ග 8ක් තියෙනවා. මාර්ග 8 නම් ටික තමයි මේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය 8 කීපවරක් නැවත නැවත සීපත් කරගන්න ඕන. ඔයාට සීපත් කරගන්නකොට ඔයාටම බුදුහාමුදුරුවෝ තවත් ආකාරයකට දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ කොහොමද? සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාව කියලා කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමාධි ශික්ෂාව කියලා කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප. ඔන්න ඔය ටික නැවත නැවත සිහිපත් කරගන්න ඕනේ. ඒ ටික නැවත නැවත සිහිපත් කරගත්තට පස්සේ දැන් මේ පින්නතුළු තේරෙනවා මෙතන තවත් වැදගත් එකක් තියෙනවා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? එකක් දල වශයෙන් තේරුම් ගන්න ඕන මේ අවස්ථාවේදී. දල වශයෙන් සිහිපත් කරගන්න ඕන. මෙතන මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ සංසාරයෙන් ඈතර වෙන්න භාවනාව පටන් ගන්නව පින්නතුණ්ඩ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ දුකක් තියෙනවා. ඒ දුකට හේතුවක් තියෙනවා. ඒ දුකේ නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය සඳහා මාර්ගයක් තියෙනවා. එහෙනම් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියලා මෙන්න මේ සත්‍ය හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ටිකක් නම් වශයෙන් සිහිපත් කරගන්න ඕනේ. ඒවා මේ විස්තර හොයනවා නෙමෙයි, විස්තර භාවනාවේදී අවබෝධ වෙවි. මේ නම් වශයෙන් සිහිපත් කරගන්න ඕනේ. ඔන්න ඔය විදියට ඔය ටික සිහිපත් කරාට පස්සේ බුදුහාමුදුරුවෝ ආයිත් බණ කියනවා. ආයිත් බණ කියලා කියනවා මේ පින්නතුණ්ඩ ඔය මාර්ගයේ යනකොට මට මෙන්න මේ වාගේ දේවල් අවබෝධ වුණා. මම බැලුවා මේ මාර්ගයේ යන්න කලින් මේ මාර්ගයේ පටන් ගන්නකොට මම කොහෙද ඉති. එහෙනම් මේ පින්නතුන් මේ මොහොතේ කොහෙද ඉන්නේ? මේ පින්නතුන් මේ මොහොතේ ඉන්නේ නිත්‍ය කියලා මේ ලෝකේ යමක් නිත්‍යව පවතිනවා කියන තමන්ගේ දික්තිය තුළ. එහෙනම් යමක් නිත්‍ය නම් මේ පින්නතුන් හිතනවා මේකෙන් මට සැපයක් ලබන්න පුළුවන්. එහෙනම් සැපයක් ලබන්න පුළුවන් නම් මේක පවත්වා ගන්න එක හොඳයි. ඒක මගේ ආත්මය කරගන්නේ හොඳයි. එහෙනම් මෙතන මගේ ආත්මයක් තියෙනවා. ඒ අනුව මේ පින්නතුන් විතරම ඉන්නේ නিত্য සුඛ ආත්ම කියන සංඥාව තුල. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම දැක්කේ නෑ ඔහුගේ නিত্য බවක්. මම දැක්කා ඔහුගේ අනිත්‍ය බව. මම දැක්කේ නෑ ඔහුගේ සුඛයක්. මම දැක්කා ඔහුගේ දුකක්. මම දැක්කේ නෑ ඔහුගේ අනාත්මය ආත්මයක්. මම දැක්කේ ඔහුගේ අනාත්මය. අන්න මේ පින්නතුන් ওই ටිකක් සිහිපත් කරගන්න ඕන. මේ ලෝකේ මම අල්ලගෙන ඉන්නේ නিত্য සුඛාත්ම කියලයි බුදුහාමුදුරුවෝ මේ ලෝකේ දේශනා කරන්නේ. මම අනිත්‍ය දුක්ඛ මම නিত্য සුඛාත්ම කියලා කියන නිසා ඊට සාපේක්ෂව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒ අනුව මම ඉන්නේ එකාන්තයකයි, බුදුහාමුදුරුවෝ ඉන්නේ තවාන්තයකයි, මට සාපේක්ෂවයි කියලා ඒක මතක් කරගන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා බුදුහාමුදුරුවෝ බුදුනේ, බුදු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මේ අන්ත දෙකෙන් අයින් වෙච්ච මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න උත්තමයා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ අනිත්‍යාන්තයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ සුඛාන්තයේ, දුක්ඛාන්තයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ අනාත්මාන්තයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ කියන එකත් මේ පින්නතුන් සිහිපත් කරගන්න ඕන. ඒකත් නැවත නැවත මෙනෙහි කරන්න ඕන. මොන්නේ ටික මෙනෙහි කරගත්තාට පස්සේ දැන් මේ පින්නතුන් බුදුහාමුදුරුවන්ගේ බුදුබණ සෑහෙන දුරට මෙනෙහි කරලා තියෙනවා. ඒ මෙනෙහි කිරීම සම්පූර්ණ කර ගැනීම සඳහා දැන් මේ පින්නතුන් තවත් වැඩක් කරන්න තියෙනවා. මේ වැඩේ කරන්න වෙන්නේ මේ මෙනෙහි කිරීම ටික පොදු මෙනෙහි කිරීම විදිහට අරගෙන දැන් බලන්න ඕන මේ මෙනෙහි කිරීමෙන් පස්සේ තමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමන භාවනාවද කියලා. මම යන්නේ සක්මන් භාවනාවටද? මම යන්නේ පරයන්ක භාවනාවට. සක්මන් භාවනාවට යනවා නම් අන්නේ අවස්ථාවේදී මොනවද මෙනෙහි කරගත යුත්තේ? පරයන්ක භාවනාවේදී මොනවද මෙනෙහි කරගත යුත්තේ කියලා බුදුහාමුදුරුවෝ නැවත වරක් සිහිපත් කරනවා.
එහෙමනම් අබ්බලොත් මුලින්ම පරියංග භාවනාවට යනකොට මේ පින්නුදුන් දන්නවා පරියංග භාවනාව කර කියන්නේ මේ වාඩි වෙලා රුක්ක මූලික හෝ මේ වගේ ශූන්‍යාගාරයකට වෙලා වාඩි වෙලා මුලින්ම කරනවා ඇහැ වහගන්නේ. ඇහැ වහගන්නකොට කටත් වහලා කටේ කැම ඇත්තෙත් නැහැ. එහෙමනම් ඊළඟට මේ වෙලාවේදී මේ කැලේකට ඇවිල්ලා ගහක් යට ඉන්න වෙලාවේදී ගඳ සුවඳත් අදට නැති වෙන්න පුළුවන්. ඒ අනුව ගඳ සුවඳත් නැත්තම් ඇහත් වහලනම් කටත් වහලනම් ඔන්න ආයතන තුනක් වහල. ඒ අනුව ඒ ආයතන තුනෙන් තමන්ට ආරම්මණය එන්න විදියක් නැහැ. එහෙමනම් ඒ අවස්ථාවේ තමන්ගේ ඇරලා තින්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. මොනවද ඇරලා තින්නේ? මේ කය විවෘතයි, කය ඇරලා තිනවා. ඒ අනුව කයෙන් ආරම්මණය එන්න පුළුවන්. මේ කන ඇරලා තිනවා, කනෙන් ආරම්මණය එන්න පුළුවන්. මේ මනස ඇරලා තිනවා, මනසෙන් ආරම්මණය වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් සිහිපත් කරගන්න ඕනා මගේ කයට දැනෙන්න පුළුවන් වේදනාව. එහෙනම් වේදනාව දැනුනොත්ින් කයට වේදනාවක් කියලා මෙනෙහි කර. මගේ සිතට සිතුවිල්ලක් දැනෙන්න පුළුවන්, සිතට සිතුවිල්ලක් දැනුනොත්ින් සිතුවිල්ලක් කියලා මෙනෙහි කර. ඊළඟට මගේ කනට සද්දයක් දැනෙන්න පුළුවන්, සද්දයක් දැනුනොත්ින් සද්දයක් කියලා මෙනෙහි කර. ඊට අමතරව මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද මං කරන්න යන භාවනාව? ආනාපාන සති සමාධි භාවනාව. ආනාපාන සති සමාධි භාවනාවයි නම් තවත් මට ප්‍රකට වෙනවා මොකද්ද? ආස්වාසය. තවත් මට ප්‍රකට වෙනවා මොකද්ද? ප්‍රාස්වාසය. එහෙනම් ආස්වාසය ප්‍රකට වුණොත් ආස්වාසය කියලා මෙනෙහි කරන්න ඕන, ප්‍රාස්වාසය ප්‍රකට වුණොත් ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරන්න ඕන. ඒ අනුව මෙන්න මේ වෙලාවේදී තමන්ට මෙනෙහි කරන්න තියෙනවා කරුණු පහක්. ඒ කරුණු පහ හොඳට මෙනෙහි කරගන්න ඕන. මොනවාද කරුණු පහ? සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, ආස්වාසය වෙන්න පුළුවන්, ප්‍රාස්වාසය වෙන්න පුළුවන්. ආස්වාසයක් නම් ආස්වාසය කියලා මෙනෙහි කරනවා, ප්‍රාස්වාසයක් නම් ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරනවා, සද්දයක් නම් සද්දේ කියලා මෙනෙහි කරනවා, රූපයක් නම් රූප පෙනෙන්නේ නැහැ මෙතන, සද්දයක් නම් සද්දේ කියලා මෙනෙහි කරනවා, වේදනාවක් නම් වේදනාවක් කියලා මෙනෙහි කරනවා, සිතුවිල්ලක් නම් සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා. මේ වෙලාවේදී ඔය පහට වඩා වෙන දෙයක් Tamanට දැනෙන විදියක් ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ වෙලාවේදී එන්නා වූ ඕනෑම ආරම්භණයක් එහෙම නැත්නම් අරමුණක් ආවනම් ඔය පහෙන් එකකට ඇතුළත් වෙන්න ඕනේ. ඔය පහෙන් එකකට ඇතුළත් නොවන රූපයක් මේ වෙලාවේදී පේන්න බෑ මොකද ඇහැ වහලා තියෙන්නේ. රසක් මේ වෙලාවේදී දැනෙන්න බෑ මොකද කට වහලා තියෙන්නේ, කටේ කැම නැහැ. මේ වෙලාවේදී ගඳ සුවඳකුත් දැනෙන්න බෑ මොකද බොහෝ විට ගඳ සුවඳ නැති තැනක ඉන්නේ. නමුත් ඒකේ 100%ක් නැහැ. සමහර විටක ගඳ සුවඳක් දැනෙන්න පුළුවන්. දැනුනොත්ින් ඒක ගඳක් කියලා සුවඳක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ මෙනෙහි කිරීමට අවශ්‍ය මේ කරුණු පහ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒ ටික මෙනෙහි කළ ඉවරලා ආයි මෙනෙහි කරන ඕන. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා කියලා. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා කියලා ඒ කියන්නේ කිසිම අරමුණක් හොයාගෙන යනව නෙමෙයි. ඒ වෙලාවේදී තමන්ට ප්‍රකට වෙන්නේ මොකද්ද? සද්දයක් නම් සද්දයක් මෙනෙහි වෙච්ච බව දැනගන්න. එහෙනම් මේ වෙලාවේදී වේදනාවක් නම් ප්‍රකට වුණේ වේදනාවක් බව දැනගන්න. මේ වෙලාවේදී සිතුවිල්ලක් නම් ප්‍රකට වුණේ සිතුවිල්ලක් බව දැනගන්න. මේ වෙලාවේදී ආස්වාසය නම් ප්‍රකට වුණේ ඒ බව දැනගන්නවා. ප්‍රාස්වාසය නම් ප්‍රකට වුණේ ඒ බව දැනගන්න. මොන විදියට මේ ආයතන පහෙන් ආයතන තුන හරහා තමන්ට එන්නා වූ ආරම්මණ පහක් තියෙනවා. ඔය පහ එකින් එක තමන් දැනගන්න ඕන මොනවද මේ මෙනෙහි වුණේ කියලා. මොන විදියට මේ පින්නතුන් නැවත නැවත මේ පහ මෙනෙහි කරගන්න ඕන මේ පරියංක භාවනාවට පෙර. ඊළඟට මේ පින්නතුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සක්මන් භාවනාව නම් සක්මන් භාවනාවේදී ඕකේ තව පොඩ්ඩක් වෙනස් වෙනවා. සක්මන් භාවනාවේදී අපි ඇහත් ඇරලායි තින්නේ. ඒ නිසා ඇහැට රූප වෙනවා. අර කලින් කිව්ව සද්දයට වේදනාවට සිතුවිල්ලට අමතරව රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න ඕනයි කියලා රූපයත් ඒක ඇතුළට දාගන්න ඕන. ඊළඟට එතන ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. එහෙනම් ගඳත් සුවඳක් කියලා මෙනෙහි කරන්න ඕන කියලා ඒකත් දාගන්නවා. එතකොට අතන තුන වෙනුවට මෙතන පහක් තියෙනවා. අතන තිබුණු පහෙන් දෙකක් හැලෙනවා මෙතන. මොනවද හැලෙන්නේ? සක්මන් කරන වෙලාවදී ආස්වාසය ප්‍රකට වෙන්නේ නැහැ, ප්‍රාස්වාසය ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වෙනුවට සක්මනේදී ප්‍රකට වෙන්නේ මොනවද? වම කියන එකයි දකුණ කියන එකයි. මොකද අපි ඇවිදින්නේ කකුල් දෙක පාවිච්චි කරලා. කකුල් දෙකට මේ පින්නතුන් පුංචි කාලේම නමක් දීලා තියෙනවා. ඒක දැනගන්න ඕනා වම දකුණ කියලා. ඒ අනුවන්න අර කලින් ආයතන තුනට තව ආයතන දෙකක් ඇතුණා. ඒ අනුව සද්දයක් නම් සද්දයක් කියලා මෙනෙහි කරනවා, රූපයක් නම් රූපයක් කියලා මෙනෙහි කරනවා, වේදනාවක් නම් වේදනාවක් කියලා මෙනෙහි කරනවා, සිතුවිල්ලක් නම් සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා, ගඳක් සුවඳක් නම් ගඳක් සුවඳක් කියලා මෙනෙහි කරනවා, වම නම් වම කියලා මෙනෙහි කරනවා,
දකුණ නම් දකුණ කියලා මෙනෙහි කරනවා නැවත වරක් ඒ විදිහට මෙනෙහි කිරීම වාර ගණක් කළා ඊට පස්සේ මෙනෙහි කරන්න ඕන ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කර ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා කියලා නැවත නැවත ඒ ටික මෙනෙහි කර ගන්න ඕන ඔන්න ඔය විදිහට ඔය කාර්ය කරනකොට අපි කියන ඔය භාවනාවට පෙර භාවනාවට සූදානම් වීමයි මේ කියන්නේ ඒ නිසා මේ පින්නදුන් මතක තියාගන්න අවම වශයෙන් භාවනාව ආරම්භ කරන පළමු යෝගාවචරයා මේ භාවනාව ආරම්භ කරලාදී අඩුම වශයෙන් මේ කියන ලද කරුණු ටික මුලින් Tamanට මතක නැත්තම් කොලේක ලියලා තියාගෙන හරි කමන්නේ නැහැ පළමු අවස්ථාවේදී කොලේ බලාගෙන නැවත නැවත 10 පාරක් 20 පාරක් 30 පාරක් 40 පාරක් 50 පාරක් Tamanට මතක ඉන්නකම් මෙනෙහි කරන්න මේ කියන ලද සියලු කරුණු ටික ඔය එකක්වත් අඩු නොකර ඔයිට අමතරව තව වැඩිපුර විස්තර දාන්න යන්න එපා මුල අවස්ථාවේදී මොකද භාවනාව පටලවා ගන්නවා මේ මුලදීම ආධුනික යෝගාවචරයේ දැනගත යුතු කරුණු ටික පමණයි අපි දාන්නේ මේක ඊට පස්සේ වෙනස් වෙනවා ඒ අවස්ථාවේදීව Tamanට ලැබෙන්න පුළුවන් මේ වෙලාවේදී ඕකට ඔයිට වඩා දෙයක් දාන්න නැතුව ඔය ටික නැවත නැවත මෙනෙහි කරන්න ඕන අඩුමතරෙන් මතක තියාගන්න මේ ටික මුල අවස්ථාවේදී විනාඩි 15ක් අවමතරමින් මෙනෙහි කරන්න ඕන 15ක් මෙනෙහි කළා Tamanට මතකින් නැත්තම් විනාඩි 20ක් දක්වා වැඩි කරන්න එතකොටත් මතකින් නැත්තම් තවත් විනාඩි 5ක් වැඩි කරලා විනාඩි 25ක් දක්වා මෙනෙහි කරන්න තවත් මතකින් ඉන්නේ නැත්තම් විනාඩි 30ක් දක්වාවත් මෙනෙහි කරන්න නැවත නැවත මේ වචන ටික Tamanට කොලේ බලන්නේ නැතුව කියා ගන්න පුළුවන් වෙන තාක්කල් නැවත නැවත හොඳට මෙනෙහි කරන්න අඩුම වශයෙන් සෑම කෙනෙක්ම විනාඩි 15ක්වත් මේ යෝනිසෝ මනසිකාරේ මේ කරු කියන ලද ධර්ම කරුණු ටික මේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණේ පළවෙනි බුදු ගුණයයි ධර්මයාගේ ඒ ගුණ තුනයි මේ සංඝයාගේ ඒ ගුණ හතරයි මගේ සීලයේ තිබෙන්නා වූ සම්මා ආජීවයේ තුනයි ඊට අමතරව මේ ආයතන හයයි ඊට අමතරව රූපවල තිබෙන්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ සතරමා ධාතුන්ගේ ස්වභාවයයි ඊට අමතරව මේ ලෝකේ මම අල්ලගෙන ඉන්නේ නිත්‍ය සුඛාත්ම කියලායි බුදුහාමුදුරු අනිත්‍යන්ත ඉඳන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දේශනා කරනවා මම නිත්‍ය සුඛාත්ම කියනවට සාපේක්ෂව බුදුහාමුදුරු ඉන්නේ මධ්‍යම ප්‍රතිපදා කියන ඔය කරුණ ටිකයි ඊට අමතරව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් 8යි ඊට අමතරව මේ චතුරාර්ය සත්‍යයේ නම් 4යි ඊට අමතරව මේ මම මේ අවස්ථාවේදී කරන්න යන භාවනාවට අදාළ මට එන්න පුළුවන් ආරම්භන ටිකයි ඒ කියන්නේ පරයංග භාවනාවේ නම් 5ක් අපි මතක් කරගත්තා සක්මන් භාවනාවේ නම් 7ක් මතක් කරගත්තා ඔය ටිකයි අඩුම වශයෙන් විනාඩි 15ක් මෙනෙහි කළා මෙන්න භාවනාවට පෙර භාවනාවට සූදානම් වෙන්න ඕන ඕක භාවනා ඉරියව්ව ඉඳගෙන සක්මන් කරනවා නම් සක්මන් ළඟට ගිහිලා සක්මනේ ඉඳගෙන සක්මන පටන් ගන්න කලින් ඒ ඉරියව්ව එහෙම කරත් කවන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනත් ඉරියව්ව කළා ඔය ටික අවසන් කළා සක්මන්ට ගියාට කවන්නේ නැහැ. ඒක ගැටුවන්නේ නැහැ. නමුත් ඔය කාර්ය නොකර සක්මන නිකම පටන් ගත්තොත් Tamanට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. පරයන්ගෙත් ඒ වගේ පරයන්ගේ වාඩි වල වැඩේ කරක් කවන්නේ නැහැ. වාඩි වෙන්න කලින් වෙන ඉරියව්වක ඉඳලා ඔය ටික ඉවර කළා ගිහිලා පරයන්ගෙට වාඩිවෙන්න කවන්නේ නැහැ. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද පරයන්ගේ කියන්නේ මොකද්ද සක්මන් කියන්නේ කියලා එතෙන්දී ඒ පිළිබඳව විස්තර වෙවි මෙතන මේ සම්බන්ධුනේ මූලික යෝගාවචරයේ ආරම්භක යෝගාවචරයේ මේ භාවනාවට පෙර සූදානම් වීම කියලා ඔක කියන්නේ භාවනා ලෝකයේ ඔකට පාවිච්චි කරන්නා වචනේ සූදානම් වීමයි මේ ස්වාමින් වහන්සේ හරහා මේ නිවන මේ මොහොතේදීම යෝගාශ්‍රමය තුල අපි පාවිච්චි කරන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන වචනයයි ඔය යෝනිසෝ මනසිකාරය බුදු පියාණන් වහන්සේ දේශනා කළ දින ආකාරයට අඩුම වශයෙන් විනාඩි 15ක් 20ක් කරලයි භාවනාව කළ යුත්තේ කියන එකයි මේ අනුශාසනාව හරහා මේ අවස්ථාවේදී මේ පින්නදුන්ට මේ විශ්වය තුළ තිබෙනා වූ අනාත්ම ධර්මතාවයන් තුළ නිරෝධුනේ මේවා මේ ආමඳුර කරන්න කියපු දේවල් කරන්න කිය දේවල් නෙමෙයි මේ ආමඳුර යමක් කියන්නේ කියලා හිතාගෙන ආව නම් සමහරට ඒක නොකිය වෙන්නත් ඇති මේ අවස්ථාවේදී මේ කාය විඥානය හරහා හටගත් වූ දේවල් එළියට ගියේ මේවා එකක්වත් මේ ආමඳුරට අයිති නැහැ මේ පින්නතුන් රයිතිත් නෑ මේ විශ්වය තුළ තිබෙනා වූ ධර්මතාවයන් ඒ බව අවබෝධ කරගන්න යන්නේ අවබෝධ කරගන්නම් බුදුහාමුදුරු දේශනා කරා වූ ධර්මය මගේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙනවා ඒ තැන්පත් කර ගැනීම සඳහායි මේ යෝනිසෝ මනසිකාරය යොදන්නේ ඒ යෝනිසෝ මනසිකාරය යෙදීම තුළින් මේ පින්නතුන්ට මේ භාවනාවට මේ ආකාරයට පුරු වීමට අවස්ථාව ලැබේවා ඒ තුළින් මේ පින්නතුන්ගේ ප්‍රඥාවම වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වනවා සිළු දිනාටම තෙරුවන් සරණයි.